ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුභ දවසක්. අද දින දවසේ සිටවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ ඔබගේ මැලවි තිබෙන සිතට සැනසීම ගෙන දෙන සමිඳුන්. බයිබල් පදයේ ගීතාවලිය 6:2 ස්වාමිනි මම මැලවි සිටිමි. එබැවින් මට කරුණා කළ මැනව. සෙනෙවන්ත කිතුණු ඇනි දෙව්පියාණන් වහන්සේගේ ප්‍රේමය අසම සම බව අදත් මම ඔබට පවසමි. ඇයිදයත් උන්වහන්සේ මට ප්‍රේම කරමින් මා පාපෙන් ශාපෙන් ගලවා ගනිමින් උන්වහන්සේගේ උතුම් ගැලවීම මට ලබා දෙමින් මාගේ ආත්මය සදාකාල ගිනිවිලින් උන්වහන්සේ මුදාගත් සේක. එය මෙනෙහි කරන සෑම විටම දෙව්පියාණන් වහන්සේගේ ආදරේ කරුණාව කෙතරම්ද කියා මට සිතේ. කිතුණුවනි ඔබටත් එසේ නොවන්නේද? ඔබට දුන් වාසයේ ප්‍රේමය අසම සමයි නොවේද? ඔබ එකිනෙකා ශුද්ධ බයිබලයේ අතරගෙන එයි දේව වචනේ කියවන්නේද? මෙම දවසේ සිතුවිල්ල කෘතිය අතරගෙන ඒ කියවන්නේද? ඒ ඔබට දේව වචනේ ගැන දැනගන්නට ස්වාමින් වහන්සේ කරුණාව දී තිබෙන නිසාය. ලොවේ ඉපදුණු සෑම මිනිසෙකුම ජීවමාන දෙව්පියාණන් වහන්සේ ගැන දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්ත වේ. එබැවින්ම වරප්‍රසාදය ලැබූ අපි කෙතරම් වාසනාවන්තයන් නොවෙමුද? ඒ තවම උන්වහන්සේ ගැන නොදත් කොපමණ මිනිසයන් පොළවේ ජීවත් වන්නේද? උන්වහන්සේ ගැන අසන්නට ලැබුණද උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ මිනිසයෝ ලොවේ කොපමණ සිටිද්ද? ආදරණීය කිතුණුවනි, පව්කරුවන් වූ අපට පාපයට කමාව ලබා දෙමින් අපව ප්‍රේමයෙන් පිළිගනු ලැබුවේ දෙව්පියාණන් වහන්සේම නොවේද? නමුත් උන්වහන්සේගේම උතුම් කැඳවීම ප්‍රතික්ෂේප කරන්නෝ කොපමණ අවාසනාවන්ත නොවේද? එබැවින් ඔබ ඔබ ගැන මෝතක් සිතා බලන්න. ඔබ ස්වර්ගයේ වැඩ සිටින මෑංකාර දෙවියන් වහන්සේ ගැන දැනගෙන උන්වහන්සේ සන්තක දරුවෙකු වී සිටින බැවින් ඔබ ආශිර්වාද ලද්දකි. ඊයත සඳහන් ගීතාවලිය 6:2 ලියා තිබෙන්නේ ස්වාමිනි මම මැලවි සිටිමි. එබැවින් මට කරුණා කළ මැනව කියාය. දාවිත් රජතුමා රෝගී වී සිටින අවස්ථාවකදී ස්වාමින් වහන්සේට මෙසේ ගායනා කර ඇත. අද දින ඔබ යම් කරුණක් නිසා සිත මැලවි සිටින්නේද? ඒත් ඔබද දාවිත් රජතුමා මෙන් ඔබගේ දිවි වූ ස්වාමින් වහන්සේට යාත්‍නා කරන්න. උන්වහන්සේ ඔබගේ සිත දුකින් මැලවී තිබෙනවාට කිසිසේත් ප්‍රසන්න නොවේ. එබැවින් සමිඳුන් ඔබට උත්තර දී ඔබගේ මැලවී තිබෙන සිත සනසවමින් ඔබගේ මුහුණද ප්‍රීතියෙන් පුරවනසේක. එබැවින් ඔබ සෑම විටම ස්වාමින් පාමුල යාත්‍නා කරන්න. ඔබගේ සිතට සැනසීම ලැබේ. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබගේ සිතත් මේ වන විට මැලවී ගොස් ඇද්ද? ඔබගේ මැලවී තිබෙන සිත අද දින ප්‍රාණවත් කර ගැනීමට ඔබ කැමතිද? එසේ නම් ඔබගේ දුක වේදනාව සහ ඔබගේ මැලවී ගිය සිතට මුල්ලු කාරණා සියල්ල දෙව්පියාණන් වහන්සේට පවසන්න. එසේම ඔබ සෑම දිනකම සෑම මොහොතකම උන්වහන්සේට මුළු හදවතින් යාත්‍නා කරන්න. ඔබගේ සිතේ සෑම බරක්ම උන්වහන්සේ මත තබා ඔබගේ මැලවී ගොස් තිබෙන සිත උන්වහන්සේට බාර දී උන්වහන්සේ තුළ ප්‍රාණවත් සිතක් ඇති කරගන්න. මේ උදෑසන අපි යාත්‍නා කරමු. මාගේ යෙසුනි, ඔබ දාවිත්ගේ දෙව් වූ ස්වාමින් වහන්සේ මෙන්ම අද ඔබ මාගේද දෙව් සමිඳුන් වේ. මාගේ සිත මැලවී තිබෙන කාරණය ඔබ දනි. මක් නිසාද ඔබ මාගේ සිතත් සිතුවිලිත් හොඳින් දනි. යේසුනි, මාගේ සිතට සැනසීම දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 37:4 ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව. උන්වහන්සේද ඔබගේ සිතේ ආශාව නිෂ්ඨ කරන සේක. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 071580877 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ සිතුවිලි ඉටුවන්නා වූ සුබ දවසක් වේවා කියා ජීවනිතේ ඇතිලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.